මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ රට පුරා ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වෙනවා. ඒත් සමගම ශ්‍රී ලංකාව තුල භාවිතාවන එල්පී ගෑස් වල ප්‍රමිතිය හා සංයුතිය පිළිබඳ කතාබහ කරලියට පැමිණියා. කෙසේ වෙතත් මෙරට වෙළඳපොළේ පවතින ගෑස් සමාගම් දෙකේ සංයුතිය වෙනස් බව විටින් විට විවිධ පාර්ශව හඬ නැගුවා. ඉන් අනතුරුව රජය තීරණය කළේ මෙරටට පැමිණෙන ගෑස් නෞකාවේදීම සංයුතිය හා ප්‍රමිතිය පරීක්ෂා කර රට තුලට ඇතුළු කර ගැනීමටයි. ඒ අනුව පසුගිය සෙනසුරාදා මෙරටට ගෑස් නැවක් පැමිණියා. ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගෙන ආ එම නෞකාවේ ගෑස් තොගය පරීක්ෂා කිරීමෙන් පසු පාරිභෝගික සේවා අධිකාරිය අද දින ලිට්‍රෝ සමාගමට දන්වා සිටියේ අදාළ ගෑස් තොගය ගොඩ බෑම සිදු නොකරන ලෙසයි. මේ අතර ගෑස් පිපිරීමක් හේතුවෙන් මියගිය කුණ්ඩසාලේ කාන්තාවගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.